අද පාලි පන්තියට සහභාගී වන සියලු දෙනාටම තෙරුවන් සරණයි. පාලි භාෂාව තරණේ පළවෙනි පොතේ 31 වෙනි අභ්‍යාසයේ වාක්‍ය පහක් සිංහලට නැගීම කළා පසුගිය පාඩමේ. අද 6 වෙනි වාක්‍යය ඉඳන් ලියාගන්න. කුතෝ තුම්හි කුතෝ තුම්හි ඉමානි වත්තානි ඉමානි වත්තානි තානි පදුමානි ච කීතානි. ප්‍රශ්නාර්ථය කුතෝ කියන්නේ කොහෙන්ද කියන එක. තෝ කියන එක පංචමී අර්ථේ. කිං ශබ්දයයි තෝ ප්‍රත්‍යයයි. කුතෝ කොහෙන්? කොහෙන්? තුම්හි තෙපි. ඉමානි වත්තානි මේ වස්ත්‍ර. වස්ත්‍රද තානි පදුමානි ඒ පියුම්ද. කීතානි මිලදී ගත්තාහුද. මිලදී ගත්තාහුද. කොහෙන් තොපි මේ වස්ත්‍රද පියුම්ද මිලදී ගත්තාහුද. තෙපි මේ වස්ත්‍ර ඒ පියුම් කොහෙන් මිලදී ගත්තාහුද. පාලියට කුතෝ කියන එක මුලට එනවා. කුතෝ තුම්හි. තුම්හි නුඹලා ඉමානි වත්තානි මේ වස්ත්‍ර තානි පදුමානි ච ඒපියුම්ද. කුතෝ කීතානි කොහෙන් මිලදී ගත්තාහුද. හත්වෙනි වාක්‍ය සා යුවති. සා යුවති මාතිතෝ පිතිතෝ ච ලද්ධං. මාතිතෝ පිතිතෝ ච ලද්ධං ධනං ගන්හිතුං නෛච්ඡති. සා යුවති ඒ තරුණිය. ඒ යුවතිය මාතිතෝ පිතිතෝච. අන්න තෝ යන්න තියෙනවා. එතකොට මවගෙන්ද පියාගෙන්ද ලද්ධං ධනං ලැබූ ධනය. ගන්හිතුන් ගන්නට නෛච්ඡති අකමැති වෙයි. අකමැති සා යුවති ඒ තරුණිය මාතිතෝ මවගෙන් පිතිතෝච පියාගෙන්ද ලද්ධං ධනං ලැබූ ධනය. ගන්හිතුන් ගන්නට නෛච්ඡති අකමැති. අටවෙනි වාක්‍ය කුද්ධෝ සෝ භූපති. කුද්ධෝ සෝ භූපති. කුද්ධෝ සෝ භූපති తస్మిన్ నగరే ఉత్తే తస్మిన్ నగరే ఉత్తే
බුද්ධේ සබ්බේ මනුස්සේ සබ්බේ මනුස්සේ තතෝ නීහරාපේසි කුද්ධෝසෝ භූපති කිපුණු ඒ රජතුමා කුද්ධෝසෝ භූපති කිපුණු ඒ රජතුමා තස්මින් නගරේ ඒ නගරයේ වුත්තේ සබ්බේ මනුස්සේ විසු සියලු මිනිස්සු මිනිසුන් සියලු මිනිසුන් විසු සියලු මිනිසුන් තතෝ එතනින් නීහරාපේසි ඉවත් කරවීය කුද්ධෝසෝ භූපති කිපුණු ඒ රජතුමා තස්මින් නගරේ ඒ නගරයේ වුත්තේ විසු සබ්බේ මනුස්සේ සියලු මිනිසුන් තතෝ එතනින් නීහරාපේසි ඉවත් කරවීය නවවෙනි වාක්‍ය ගේහතෝ ආගතා ගේහතෝ ආගතා ඒකා ධාරිකා ඒකා ධාරිකා ඉද නිසින්නං අඤ්ඤං ඉද නිසින්නං අඤ්ඤං ධාරිකං පහරි ගේහතෝ මෙතන තියෙන පංචමේ ගෙදරින් ආගතා ඒකා ධාරිකා පැමිණි එක් දරියක් පැමිණි එක් දරියක් ඉද නිසින්නම් ඉද කියන්නේ මෙහි ඉද මෙහි නිසින්නම් අඤ්ඤං ධාරිකං හුන් වාඩිලා හුන් අන් දැරියකට පහරි ගැසුවාය ගේහතු ආගතා ඒකා ධාරිකා ගෙදරින් පැමිණි එක් දැරියක් ඉද නිසින්නම් මෙහි හුන් අඤ්ඤං ධාරිකං අන්දරියකට පහරි ගැසුවාය. දහවෙනි වාක්‍ය තාය පහටා සා කඤ්ඤා තාය පහටා සා කඤ්ඤා තස්සා මාතුයා තස්සා මාතුයා සන්තිකං ගන්ත්වා රෝදි තාය පහටා ඇය විසින් ගසන ලද ඒ කන්‍යාව
අයවිසින් ගසන ලද ඒ කන්‍යාව තස්සා මාතුයා සන්තිකං ගන්ත්වා. ඇගේ මව ළඟට ගොස්. ඇගේ මව ළඟට ගොස්. රෝදි ඇඬුවාය. තාය පහට ඇය විසින් ගසන ලද සා කඤ්ඤා ඒ කඤ්ඤාව තස්සා ඇගේ මාතුයා සන්තිකං මව ළඟට ගන්ත්වා ගොස් රෝදි ඇඬුවාය. එකොළොස්වැනි වාක්‍ය භූපති. භූපති තේහි වඩ්ඩ කීහි. තේහි වඩ්ඩ කීහි කතානි ගේහානි. කතානි ගේහානි පස්සිත්වා. පස්සිත්වා තේසං ධනං දාපේසි. භූපති රජතුමා තේහි වඩ්ඩ කීහි ඒ වඩුවන් විසින්. කතානි ගේහානි කරන ලද ගෙවල්. පස්සිත්වා බලා. තේසන් ධනන් දාපේසි ඔවුන්ට ධනය දෙවීය. භූපති රජතුමා තේහි වඩ්ඩ කීහි ඒ වඩුවන් විසින්. කතානි ගේහානි කරන ලද ගෙවල්. පස්සිත්වා බලා තේසං ඔවුන්ට ධනං දාපේසි ධනෙ දෙවීය. දොළොස්වැනි වාක්‍ය අග්ගිනා දඩ්ඩෝ. අග්ගිනා දඩ්ඩෝ වාණිජස්ස පුත්තේ. වාණිජස්ස පුත්තේ දාසේහි විජ්ජස්ස සන්තිකං. විජ්ජස්ස සන්තිකං නීතෝ හෝති. අග්ගිනා දඩ්ඩෝ ගින්නෙන් දවන ලද. ගින්නෙන් දැවුණු වාණිජස පුත්තේ වෙළෙන්දාගේ පුතුන්. වෙළෙන්දාගේ පුතුන් දාසේහි දාසයන් විසින් නැත්නම් දාසයන් ලවා විජ්ජස්ස සන්තිකං වෙදා ළඟට
විඳා ළඟට නීත හෝති ගෙන යන ලද්දේ වේ. අග්ගිනා දඩෝ ගින්නෙන් දැවුණු වාණිජස්ස පුත්තේ වෙලෙන්දාගේ පුතුන් දාසේහි දාසයන් ලවා වෙජ්ජස්ස සන්තිකං වෙදා ළඟට නීතෝ හෝති ගෙන යන ලද්දේ වේ. දහතුන්වෙනි වාක්‍ය අග්ගිතෝ උදකතෝ. අග්ගිතෝ උදකතෝ චෝරතෝච. මනුස්සානං භයං උප්පජ්ජති. අග්ගිතෝ ගින්නෙන් ගින්නෙන්ද උදකතෝ ජලයෙන්ද චෝරතෝ සුරුගෙන්ද සොරාගෙන්ද චෝරතෝ බහුවචනෙන් පුළා සොරුන්ගෙන්ද සොරුන්ගෙන්ද මනුස්සානං මිනිසුන්ට බයං උප්පජ්ජති බිය උපදී. අග්ගිතෝ පංචේ බත්ති ගින්නෙන් උදකතෝ ජලයෙන් චෝරතෝ සොරුන්ගෙන් මනුස්සානං බයං උප්පජ්ජති මිනිසුන්ට බිය උපදී. නගරතෝ නික්ඛන්තා අවසාන වාක්‍ය නගරතෝ නික්ඛන්තා. චෝරා මනුස්සේහි මනුස්සේහි ධනං ගාහාපෙත්වා අටවින් ගච්චින්සු නගරතෝ නික්ඛන්තා චෝරා නුවරින් නික්මුණු නුවරින් නික්මුණු සොරු මනුස්සේහි ධනං ගාහපෙත්වා මිනිසුන් ලවා නැත්නම් මිනිසුන්ගෙන් ධනය ගාහපෙත්වා ගෙන්වාගෙන අටවින් ගච්චින් සු වනයට ගියහ. නගරතෝ නුවරින් නික්ඛන්තා නික්මුණු චෝරා හොරු මනුස්සේ මිනිසුන් ලවා මිනිසුන්ගෙන් ධනං ගාහපෙත්වා ධනය ගෙන්වාගෙන අටවින් ගච්චින්සු වනයට ගියහ. හොඳයි, අද අපේ පාලි පන්ති මෙතකින් අවසానයි. පන්තියට සහභාගී වූ සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.